ලංකාව අපි ප්‍රධාන ආගම් හතරෙන් පෝෂණය වෙච්ච පින් බිමක් මේක. මට මතක් වෙනවා දවුල්දෙන නායක හාමුදුරුව කරපු ප්‍රකාශයක්. උන්වහන්සේ මගේ අතින් අල්ලගෙන ගිහිල්ලා උන්වහන්සේගේ පුස්තකාලයට ගිහිල්ලා ශුද්ධ වූ කුර්ආනයේ පරිවර්තනයක් පොතක් අරගෙන මට කිව්වා මේකටයි බුද්ධ ආගමටයි ගොඩක් සමානකම් තියෙනවා. ඔයගොල්ලෝ උපවාස කරන්නේ දවල් කාලෙට, අපි රාත්‍රියට උපවාස කරනවා, අපි සංඝ විනයටයි සමානකම් තියෙනවායි කියලා කිව්වා. ඊට පස්සේ hina වෙලා කිව්වා කොල්ලන්ගේ ආගමේ හැටියට මුත්‍රා කරනකොට වාඩි වෙලා මුත්‍රා කරන්න ඕනේ, සංඝයා වහන්සේලාටත් ඒ නියෝගය තියෙනවායි කියලා කිව්වා. ඒ විනය මේ වගේ සමානකම් ගොඩක් ගැන මට කියාගෙන ගියා. අපි අසමානකම් හොයාගෙන ගිහිල්ලා රණ්ඩු කරලා අපේ දරුවන්ට මේ වගේ ගැටුම් සහිත අනාගතයක් බාර දෙනවද? එහෙම නැත්නම් මේ ආගම් හතරේ තියෙන සමානකම් හොයාගෙන ගිහිල්ලා මේ පිම්බිම සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් ඝටක් හැටියට අපේ දරුවන්ට බාර දෙනවද? මේක තමයි අපි ඉදිරියේ තියෙන අභියෝග. මාධ්‍යයේ හැසිරීමදී ආපහු හැරිලා බලන්න ඕනේ. අපේ දේශපාලන නායකයෝ අපේ හැසිරීමේ අති පිළියා ආපහු හැරිලා බලන්න ඕනේ. ඉස්ලාමීය සමාජය, බෞද්ධ සමාජය, ක්‍රිස්තියානි සමාජය, අපේ ආගමික නායකයෝ අපි දිහා හැරිලා බලන්න ඕනේ. මම එන්නේ බේරුවලින්. ඔයගොල්ලෝ දන්නවා බේරුවල කියන්නේ අරාබි ජාතිකයෝ මෙරළට මුලින්ම ගොඩබැහැපු ස්ථානය. පළවෙනි මුස්ලිම් දේවස්ථානේ තියෙන බේරුවල 1900 ගණනකදී මස්ජිදුල් අබ්ගාර් ඒ දේවස්ථානේ පටන් ගත්තා. මම මේ ගමේ, මගේ ගම වටේම තියෙන්නේ සිංහල ගම්මාන. එකක් බොණ්ඩලගොඩ කියනවා, නල්ලහින කියනවා, බොරගල්ල කියලා කියනවා, හෙට්ටියකන්ද කියලා කියනවා. අපේ ගෙවල් වල අපි පුංචි කාලේ අපි සීයලත් එක්ක දෙමළෙන් කතා කළා, තාත්තත් අම්මත් එක්ක සිංහලෙන් කතා කළා. වෙනසක් තිබුණේ නැහැ. අපි මේ රට කොහරද ගෙනියන්න හදන්නේ? හෙට දවස ගැන කල්පනා කරනවද? අසමානකම් හොයාගෙන මේ න්‍යාය පත්‍රවල, පටු දේශපාලන න්‍යාය පත්‍රවල හරි, ජාත්‍යන්තර න්‍යාය පත්‍රවල හරි, වෙළඳ තරඟවල න්‍යාය පත්‍රවල හරි, ගොදුරු බවට පත් කරලා මේ රට ප්‍රපාතයට ගෙනියනවද? තීන්දුවක් ගත යුතුව තිබෙනවා. අදවත් ප්‍රමාද නොවි පාසල් වලින් හරි මේක පටන් ගන්න ඕනේ. පාසල සමාජයේ හරස්කඩක් කර ගන්නට ඕනේ. මුස්ලිම් දරුවෝ විතරක් ඉන්න පාසලකින් එළියට එනකොට සිවුරට ගෞරව කරන්න කියලා දන්නේ නැහැ. පොට්ටුව කියන්නේ මොකද්ද කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. කන්‍යාම අමුතු බිමකට ගරු කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. එහෙනම් සිංහල මාධ්‍ය පාසල් අපේ පාසලේ සිංහල මාධ්‍ය පටන් ගන්න ඕනේ කියලා කියනකොට සිංහල ගුරුවරු නැහැ කියලා ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි යුතුයකම. අවස්ථාව දෙන්න, ප්‍රමුඛතාවය දෙන්න, පටන් ගන්න කියන්න. අල්ලපු ගෙවල් වල ඉන්න සිංහල දරුවන්වත් මේකට සම්බන්ධ කර ගන්න කියන්න. ජාතික පාසල් සියල්ල සමාජයේ හරස්කඩක් කරගන්න. ඉතිහාසයේ වැරද අපි නැවතත් කළ යුතු නැහැ. මේ සුළු පක්ෂවලට යෙදිලා ඉන්න මිනිසුන්ව ආකර්ෂණය කරන්න පුළුවන් තත්ත්වයකට අපි එන්න ඕනේ. පුළුල් දැක්ම අපිට අවශ්‍යයි, දුර දැක්ම අපට අවශ්‍යයි. අපේ රටේ අනාගතය ගැන ගැඹුරින් සිතිය යුතුව තිබෙනවා. මේවා ගැන කල්පනා කරන්න කියලා ඉල්ලලා ආගමික නායකයින්ගෙන්, දේශපාලන නායකයින්ගෙන්, මාධ්‍යෙන් මම ඉල්ලීමක් කරනවා. රටක් හැටියට අපේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරන්න අපි පොසිටිව් ධනාත්මක විදියට හිතමු. මේකට පෙට්‍රල් දාන්න නැතුව, දුරස් කරන්නේ නැතුව, ભેද ඇති කරන දේවල් ප්‍රකාශ කරන්නේ නැතුව හොඳ පැත්තට යොමු කරලා අපේ දරුවන්ට හොඳ රටක් වාර දෙන්න අපි කැප වෙමු, අදිෂ්ඨානය ඇති කරගනිමු කියලා ඉල්ලීම මම තවන්නාසයි කරනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වන අපි පොදුවේ ජාතියක් හැටියට වැඩිදුර හිතන්න ඕනේ නැහැ. බොහොම සතුටෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් අපි උදා කරගෙන තියෙනවා. වැඩි හොයා බලන්නේ නැහැ. කාට හරි හැම දෙයක්ම බාර දෙනවා. ඊට පස්සේ ඒ අය ගැන අපි ඈතකට වෙලා දොස් කියනවා. අපි තුල තියනා වූ යුතුකම් පිළිබඳව කල්පනා කරනවා මදිදෝ කියන ප්‍රශ්නයක් මගේ හිත තුල. එහෙනම් මේක අපි අවස්ථාවක් කරගත්තා. අපේ යුතුකම් තියනවා නම් මේ රටේ මුස්ලිම් ජනතාව හැටියට අපි තුල තියනා වූ ඒ යුතුකම් ගැන තව ටිකක් බලන්නට. අපි මොනව විදිහටද වෙනස් වෙලා තියෙන්නේ අනිත් අයගෙන්? ඒ අය අපි දිහා මේ විදිහට බලන්න හේතු කාරණා මොනවාද කියන මේ හැම දෙයක් ගැනම පරිශීලනය කරන්නටයි අපි දැන් මහන්සි ගන්නෙ. මදරසා පිළිබඳව, පිටින් ආපු සංස්කෘතියක් පිළිබඳව, මේ හැම දෙයක් දිහාම අපි බලාගෙන හිටියා. අපිට ඒ පිළිබඳව විවේචන තිබුණා. ඒ වුණාට ඒ විවේචන අපි වැඩිදුර ගෙනිච්චේ නැහැ. ඒව කවුරු හරි බලාගනී වගේ අපි එක් එක්කෙනා නිකන් හිටියා කියලා මං හිතන්නේ. අපි මහන්සියක් ගත්තා, හැබැයි වැඩි මහන්සියක් ගත්තේ නැහැ. මට හිතෙන්නේ අපි හැම දෙනාටම පුරුද්දක් වෙලා තියෙන්නේ පිටින් මොනවා ආවත් කිසරදයක් වුණා ආදරෙන් ඒක පිළිගන්නවා. ඒක ඇතුළට ඇවිල්ලා කරදරයක් වෙනකන්ම ඇහැරෙන්නේ නැති ස්වභාවයක් අපි තුල තියෙනවායි කියලා මං හිතනවා. මං මේ සියලු දෙනාගෙන් මෙilla හිතින්නේ අන්තවාදේවත්, ත්‍රස්තවාදේවත් පෝෂණය කරන්න එපා. කොටි ත්‍රස්තවාදයෙන් අවුරුදු 30ක් බැටකාපු කට්ටියක් අපි. අපිට තවත් බෑ මේ දෙරණේලේ වගුරුවන්නට. ඇති, හොඳටම ඇති.